ඕකේ රසික එන වෙබැත්තට අපි කතා කරමු අපේ රෝව ෆැමිලිය එකේ අද අපිට ගෙනලා තියෙන වෝග් එක ගැන චුට්ටක් කතා කරන්න අපි ලෑස්ති කරගෙන තියන්නේ රයිට් ඕකේ කොතනින්ද පටන් ගන්න හිස්ටරි එක කතා කරන්න කලින් අපි චුට්ටක් බලලා ඉමුකෝ රයිට් කොතනින් පටන් ගන්න හිස්ටරි එක හැම වෙලෙම මම ඉතින් කියලා දෙන මේක මතකේ තියාගන්න මේ චුට්ට වාහන වලට ආදරය කරන අය මේ වාහන සමහර අය පාවිච්චි කරන අය තමන් දන්නේ නැහැ තමන් පාවිච්චි කරන වාහනේ සමහර අය දන්නවා සමහර අය නොදන්න අයත් ඉන්නවා ඉතින් තමන් වාහනය පාවිච්චි කරන මගේ වාහනේ අතීතයේ මෙහෙම මගේ ෆැමිලි ට්‍රී එක මේ වගේ තමයි මම පාවිච්චි කරන වාහනේ කියන දේ ඔළුවේ තියාගන්න අපි කියලා දෙන හැබැයි සුදු නංගිල මල්ලා ගොඩක් අය තියෙන වාහන ගැන ආස අය ඒත් මේ හිස්ට්‍රි එක ගැන උනන්දු වෙනවා ඉතින් අපි එහෙමනම් ලෑන්ඩ් රෝවර් එහෙම නැත්නම් රෝවර් හිස්ටරි එකට චුට්ටක් අපි ගිහිල්ලා කතා කරමු කොහොමද කොයි විදිහටද මේක පටන් ගන්න කියලා 1948 තමයි ලෑන්ඩ් රෝවර් සමාගම එහෙම නැත්නම් රෝවර් සමාගම පළවෙනියට වාහනයක් නිෂ්පාදනය කරන්නේ සමාගම නිර්මාණය වෙන්නේ ඒ 1948 අප්‍රේල් මාසේ 30 වෙනිදා තමයි රෝවර් සමාගම බ්‍රිතාන්‍යයේදී ආරම්භ වෙන්නේ කාලින් කාලට සමාගම ආයතන ගණනාවකට යනවා රෝවර් සමාගම ඊට පස්සේ බ්‍රිටිෂ් ලේලන්ඩ් සමාගම අතට යනවා ඊට පස්සේ ලේලන්ඩ් සමාගම අතටපත් වෙනවා එහෙම ගිහිල්ලා අවස්ථා ගණනාවක මාරු වෙලා අද වෙනකොට ජගුව සමාගමට අයිතිය තියෙනවා ලෑන්ඩ් රෝවර් සමාගමපත් වෙලා තිනවා ඉතින් දශක ගණනාවක් තුල ලෝකයේ ඉතාමත් ඉහළ වටිනාකමක් තියෙන SUV වාහනයක් නිෂ්පාදනය කරනා නම් ඒ ලෑන්ඩ් රෝවර් සමාගම ලංකාව තුල ඉතාමත් ජනප්‍රියයි ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් වාහනේ ඒ වගේම තමයි අද තියෙන සුපර් ලක්ෂරි කැටගරි එකේ මුළු ලෝකයේම තියෙන සුපර් ලෙවල් එකට ඇවිල්ලා තියෙන හැමදේම ඉන්ක්ලූඩ් වෙච්ච වාහනයක් විදියට රේන්ජ් රෝවර් කතා කරන්න පුරා රේන්ජ් රෝවර් ස්පෝර්ට් රේන්ජ් රෝවර් වෝක් එතකොට එතන ගියම ඔටෝබ්‍රයග්‍රාෆි ලොන්ග් වීල් බේස් ඊට පස්සේ ඊවොක් එක මේ හැම දෙයකම ටෙක්නොලොජි එකත් එක්ක අද තියෙන SUV කැටගරි එකේ 4x4 එක සියලු දේ කම්පැක්ට් වෙච්ච වාහනයක් ගත්තොත් ඒ ලෑන්ඩ් රෝවර් එකේ වාහන රයිට් රසික අපි තියෙන 2018 මේ තියෙන වාහනේ ගැන ෆීචර්ස් ටික අපි 1x1 පැහැදිලි කරලා දෙන්න ලෑස්ති කොතනින්ද පටන් ගන්නෙ ග්‍රිල් එකෙන් පටන් ගමු හොඳයි අදම මේ අපි ඉන්නේ 2018 Range Rover 5 liter long wheel base කියන vehicle එක තමයි මම ගෙනල්ලා තියෙන්නේ. ඉතින් එතකොට මෙතන vehicle එකේ grill එක ගැන කතා කරොත් ඒ grill එකේ ඒගොල්ලෝ Land Rover badge එක සාමාන්‍යයෙන් Defender ඊට පස්සේ Discovery ඒ වගේ Land Rover badge එක ටිකක් indicate වෙනවා වැඩි. නමුත් මේගොල්ලෝ Range Rover එකේදී පාවිච්චි කරලා තියෙන්නේ ඒ grill එකට right side එකේ පොඩියට තමයි ඉන්ඩිකේට් කරලා තියෙන්නේ. රයිට්. ඕකේ. ඊට පස්සේ ෆේස් ලිෆ්ට් එකකදී මේක ඇත්තටම grill එක තව ටිකක් grill එකේ තියෙන මේ grooves ඔක්කොම ටිකක් ලොකු වෙලා හැදිලා තියෙනවා. මේ එකේ එන්නේ ටිකක් පොඩි විදිහට හෙඩ් ලයිට් එක හරි වැලියුබල්. ඔව්. ඇත්තටම මේගොල්ලෝ පාවිච්චි කරන ලයිට් සිස්ටම් එක pixel LED කියලා ලයිට් සිස්ටම් එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ආ. මෙතන විශේෂ දෙයක් තියෙනවා. ලයිට්ස් 144 මේගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා. ඔව්. එතෙන්ද කියන්න ඕන මේ 144 හරියටම කොටස් දෙකකට බෙදිලා ඉස්සරහින් එන vehicle එකට ඒ vehicle එකේ පැත්ත ලයිට්ස් කට් ඔෆ් කරලා ඒ ඩ්‍රයිවර්ට ගොඩක් පහසු වෙන්න තමයි මේ සිස්ටම් එක ඒගොල්ලෝ ඩිසයින් කරලා තියෙන්නේ ඔටෝ ලයිට් සිස්ටම් එකක් විදිහට පාවිච්චි කරගන්න. ඔටෝ ඩිමින් විතරක් නෙවෙයි ඇත්තටම ඔටෝ ඇඩැප්ටිං සිස්ටම් එකක් මේ ලයිට් වල ටෙක්නොලොජි එකට ගෙනල්ලා හදලා තියෙනවා. ඒ නිසා ලයිට් එක පාත් වෙන්න ඉස්සෙන්න ඒ වගේම මේකේ තියෙන ලයිට් එකේ එළිය අඩු වැඩි වෙන්න අවශ්‍ය වෙන ටෙක්නොලොජි එක තියලා. කොච්චර දුර වදිනවද? හයි ස්පීඩ් ඩ්‍රයිව් කරද්දී මීටර් 500ක් වෙනකම් දුරක් වදිනවා.
හරි විසිබල් ඒරියා එක මීට 500ක දුරක් අපිට ගන්න පුළුවන් පාකින් සෙන්සර්ස් මේ හැම දේම තියෙනවා ඩේ ටයිම් ඔන්ලයිට් සිස්ටම් එක ඒ විදිහටම තියෙනවා වීල් එක පැත්තටමයි යනවා වීල් එක 21 ඉන්චස් කියනවා මේකේ බ්‍රේක් සිස්ටම් එක කලින් වගේම ඕල් වීල් ඩ්‍රයිව් වෙහිකල් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ඩිස් බ්‍රේක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ ඊට පස්සේ සයිඩ් ඩිෆරන්ස් එක ගැන අපි කතා කරමු. ඔව්. පේනා සමීරය දැන් මේ L කියලා මෙතන ඉන්ඩිකේට් වෙනවා. ඔව්. L කියන්නේ long wheel base කියන vehicle mode එකට එන. ඔව්. බැජ් එක තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. ඔව්. ඊට පස්සේ projector lamp එකක් අපිට බලන්න පුළුවන්. long wheel base vehicle එකේ logo එක තියෙන. ඔව්. ඊට පස්සේ door system එක ගැන කතා කරද්දි soft door closing ඒ හැමදේම පාවිච්චි කරලා දිනවා. ඕකේ. මේකේ දිග මීටර් 5.2ක් වෙනකන් ඔව් අපිට දීලා තිනවා. පළල මීටර් 2.2ක් දීලා තිනවා. right. long wheel base වාහනයක් වුණාම L chassis එක ආවහම අපිට අවබෝධ කරගන්න පුළුවන් කමක් තියෙන්නේ Range Rover family එකේ තියෙන දිගම වාහන. අපි දන්නවා autobiography වාහනය ගැන අපි කියලා දිනවා. අපි sport එක ගැන කතා කරලා දිනවා. අද අපි Vogue එක ගැන කතා කරන්නේ. මේ හැම එකකම දිග ප්‍රමාණය එකයි. දිගින් සමානයි. හැබැයි ඇතුළේ තියෙන features වලින් එකින් එකට මේවා වෙනස් වෙලා තියෙනවා. ඒවා මොනවද කියන දේ අපි features වලදී පැහැදිලි කරලා දෙන්න. Chassis එක ගත්තොත් එකම chain එකේ එන chassis එකක් තියෙනවා. ඊට පස්සේ rear appearance එකට අපිට ආවහම මේකෙත් හරි අයිකොනික් ටේල් ලයිට් සිස්ටම් එකක් පාවිච්චි වෙලා තියෙනවා. එතනින් තමයි අපිට මුලින් කතා කරන්න ඕනේ ඩබල් බ්‍රේක් ලයිට් එකක් එන්නේ නේ. ඔව් ඩබල් ටේල් ලයිට් දෙකක් පාවිච්චි කරලා තියෙන්නේ. ඔව් ඒ ඔක්කොම LED. ඊට පස්සේ කියන්න ඕන බූට් එක. ඔව් අපිට ක්‍රම තුනකට ඕපන් කරගන්න පුළුවන්. හ්ම් රිමෝට් එකේ ඊට පස්සේ කකුලේ ඊට පස්සේ මැනුවලි. හා දැන් අප වහමු අපි වහලා චුට්ටක් පෙන්න. ඕකේ මගේ වොයිස් කමාන්ඩ් එකට වැහුණා නෙවෙයි කී එක අතේ තිනවා මේ තින්න කී එක රයිට් අපි අපව ඕපන් කරනවා කරලා පෙන්නනවා රයිට් කේ මේ තියෙන්නේ චුටි කම්බියකින් තියෙන්නේ හිතන්න පුළුවන් මේ වගේ පොඩි එකකින් අපි වගේ කිලෝ 70ක් විතර බරක් පුළුවන් වෙයිද කියලා ඔයගලන්ට හිතෙන්න පුළුවන් නෑ එහෙම කිසි ප්‍රශ්නයක් නෑ බයක් නැතුව වාඩි වෙන්න පුළුවන් කමක් තියෙනවා කිලෝ 580ක් වෙනකන් දාන්න පුළුවන් අපිට ආ එහෙනම් චූටි අලි පැටියක් ගෙනියන්න පුළුවන් නේද කිසි ප්‍රශ්නයක් නෑ මේ වගේ වාහනවල තමයි ඇත්තටම අර අලි එහෙම හොරකම් කරා කියලා කට්ටිය කියන්නේ මේක කිලෝ 580ක් කියන්නේ අලි දෙන්නේ කියලා දාතයි පැටව් ඕකේ කොච්චර ලොකු බූට් ස්පේස් එකක් තියෙනවද කියන දේ ඔයගලන්ට පේනවා ඇති මේ තියෙන්නේ ඒ බූට් ස්පේස් එක සම්පූර්ණයෙන්ම ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙච්චර ඉඩ ප්‍රමාණයක් තියෙනවා සෑහෙන ලොකු ඉඩක් තියෙනවා ඊට පස්සේ පවර් අවුට්ස් කීපයක් දීලා තියෙනවා මේ තියෙන්නේ ඒ පවර් අවුට්ස් වලට වෙන් වෙච්ච දේවල් ඉතින් මේ කැබින් ඒරියාස් ටික මේ තියෙන්නේ එතන ඊට පස්සේ ස්පෙයර් වීල් එක මෙතන තියෙනවා මෙන්න ඒ කම්පාර්ට්මන්ට් එක මේ vehicle එකේ තියෙන විශේෂතාවය තමයි සාමාන්‍ය vehicle එකක් long wheel base වෙනකොට 7 seaters වෙනෝනේ. ඔව්. ඒතර මේක පාවිච්චි කරලා තියෙන ඒගොල්ලෝ 5 seaters. මෙතන සම්පූර්ණම බූට් එක පාවිච්චි කරලා තියෙන්නේ ස්ට්‍රයි වීල් එකට තමයි. right. ඒ වගේම අපිට අතින් ඕන නම් ඒ විදිහට වහ ගන්නත් ඒ පහසුකම තියෙනවා. එහෙම මේ අවුලක් ආබාධයක් නැහැ. ඒකටත් හැකියාව තියෙනවා. right. exterior තියෙන දේවල් ටික අපි පැහැදිලි කරා ඇත්තටම වැදගත් වෙන්නේ මේ වගේ වාහන වල interior තියෙන දේවල් features මොනවද technology එක මොනවද කියන එක බලන එක තමයි. අපි interior පැත්තෙන් තියෙන දේවල් ටික දැන් චුට්ටක් ගිහිල්ලා කතා කරලා අපි බලමු පළවෙනි දේ ඕම එන්න අපි නෑ වාහනය start කරන්න කලින් අපි ඔව් අතරම ඕකේ දැන් ගන්න ඔහොම ඔයගලන්ට පේනවා නේද? ඕකේ මගේ අතත් චුට්ටක් පැත්තට කරා. දැන් වාහනේ ස්ටාර්ට් කරලා ඔයගලන්ට පෙන්වන්න මම දැන් ලෑස්ති රෙඩිද? ඕකේ. පුෂ් ස්ටාර්ට් එක නාම සම්පූර්ණයෙන්ම. අද මේ පුෂ් ස්ටාර්ට් එකේ අපිට බලා ගන්න පුළුවන්. ඕකේ. දැන් ඔන්න මම ඕෆ් කරා. ඔයගලන්ට පේනවා නේද? අපේ ගියර් නොබ් එක තමයි මේ තියෙන්නේ. මේ ගියර් නොබ් එක දිහා බලන්න. දැන් ස්ලීප් මේක වේක් අප් වෙනවා මම මගේ ස්ටාර්ට් බටන් එක ප්‍රෙස් කරපු ගමන් කම් අප්
ඔට් ඕකේ හරි හෙඩ් අප් ඩිස්ප්ලේ එක ඩිජිටල් මේ ඩිජිටල් ඩිස්ප්ලේ එකේ මට තියෙන දේවල් ටික චුට්ටක් රසික කියන්න ඔව් අදතරම මේ ඩිස්ප්ලේ එකේ අපිට දීලා තිනවා ඔන්බෝඩ් කම්පියුටර් එක තියෙන සියලුම ইনফরমේෂන් vehicle එකේ error message ඊට පස්සේ vehicle එකේ fuel consumption එක ඒ හැම දෙයක්ම ඉන්ඩිකේට් කරනවා ඔව් ඊට පස්සේ අර කිව් වගේ මේ ගිය නොබ් එක රේන්ජ් එකේ පාවිච්චි වෙන්නේ රොටරි සිස්ටම් එකක් වම් පැත්තේ අපිට මුලින්ම ස්පීඩෝමීටර් එක හම්බ වෙනවා ඊට පස්සේ අපේ ඉන්ෆෝ සිස්ටම් එකට යන්න පුළුවන් දේවල් ටික මැද අපිට පේන්න තියෙනවා මම ඔයගලන්ට පේනවනේ එක දොරක් ඇරිලා තියෙනවා අපේ පිටිපස්සේ දොරක් ඇරිලා තියෙනවා ඒක තමයි මේ රෙඩ් කලර් වලින් පෙන්නන්නේ ඒ එකම ඔයගලන්ට මේ පැත්තේ තියෙන්නේ අපිට තියෙන RPM මීටර් එක පවර් එක කොච්චරද කියන දේ ඩෙන්ටිෆයි කරගන්න තියෙන දේ මෙමරි සීට් පොසිෂන්ස් තුනක් අපිට තියෙනවා ඩ්‍රයිවර් පැසෙන්ජර් දෙන්නට ඕන කෙනෙකුට තමන්ට ඕන විදියට මෙමරි කරලා තියාගන්න පුළුවන් තමන් වාඩි වුණාට පස්සේ ඒ තමන්ගේ විදියට සීට් එක හැදෙනවා මල්ටි ෆන්ක්ෂනින් ස්ටියරින් වීල් එකේ ඔයගලන්ට මෙන්න මේ බලන්න මේ ඉන්ෆෝ ස්ටේට්මන්ට් මේ යුනිට් එක මේ රිමෝට් එක හරිම වැලියුබල් මේකෙන් අපිට මේ කන්සෝල් එක පාවිච්චි කරන්න නැතුව ෆෝන් එක කන්ෆිගර් කරගන්න ක්‍රූස් කන්ට්‍රෝලින් ඒ ෆැසිලිටීස් ටික තියෙනවා අද ඒ දේවල් තියෙනවා ඒකම මේ වාහනේ හයිට් කන්ට්‍රෝලින් සිස්ටම් එක තියෙනවා කොච්චරක් විතර අපිට උස් පහත් කරගන්න පුළුවන්ද මේක පුළුවන් සමහර අපිට මිලිමීටර් 900ක් වෙනකක් උස් කරගන්න මිලිමීටර් 900ක් වෙනකොට වාහනේ උස්සන්න පුළුවන් මේ දකින්නේ ඕගොල්ලන් හයිට් කන්ට්‍රෝල් වෙන විදිය ඒ වගේම අපිට ඒ වගේම ලෝ ඩවුන් කරගන්න පුළුවන් ඕගොල්ලන්ට දැන් ඇත්තටම හයිට් කන්ට්‍රෝල් විදිය අපිට වාහනේ ඉඳන්ම බලා ගන්න පුළුවන් ඒක සාමාන්‍ය මේ කියන ස්පෙෂල් ඔප්ෂන් එකක් ඕකේ දැන් අපි මේ වගේ මේ ඔප්ෂන් එකට ගියාම අපිට ඉන්ඩිකේට් කරනවා මෙයා වාහනේ තියෙන සම්පූර්ණ මම කිව්ව දිග පරලත් එක්ක කොච්චර උසක් අපිට මේකෙන් පෙන්වනවා කියලා. ඔව්. අපිට ඒක උස පහත් වෙන ඒදී අපිට අවබෝධ කරගන්න ඔන්න හැකියාව දෙනවා. මට නම් ඇඟට දැනෙනවා. වාහනේ ඉස්සෙනවා පහත් වෙනවා කියන දේ. ඒක විශේෂ දෙයක් මොකද රේන්ජ් එක මේ ෆස්ට් ටයිම් තමයි 2018 න් පස්සේ තමයි ඉන්ඩිකේටර් වෙන්න ඉන්ඩිකේටර් එකෙන් පෙන්වන්න මේකලු. අපි රයිට්. ආයෙත් අපි කරලා පෙන්නමු height control එක කොහමද වෙන්නේ කියන දේ අපි low down low down වෙනවා ඔමෙන්න අපි ඔන්න ඔයගලන්ට පේනවා නේද right වාහනේ පාත් වෙනවා okay good right okay ඔන්න ආපහු මච්චිය වාහනේ උස්සනවා ඔයගලන්ට පේනවාද බයි මම පොඩ්ඩක් ඒක නැවතුව සමහර වෙලාවට උඩ ගිහිල්ලා වැදිනොත් කියලා නැත්නම් ඒ ගන්න ඇති. ඔකේ. රයිට් ක්‍රූස් කන්ට්‍රෝලින් ෆැසිලිටි එක අපිට දීලා තිනවා කියන එක මම ඔයගලන්ට පැහැදිලි කරා. පැඩල් ෂිෆ්ට් එක අපිට හම්බ වෙලා තිනවා. ගියර්ස් යනවා නම් Tamanට ඔටෝමැටික් සිස්ටම් එකේ යනවා. ෆීචර්ස් ඕන තරම් මේ වාහනේ දින ඩ්‍රයිව් කරන. ඒ Tamanට ඕන නම් වාහනේ කන්ට්‍රෝල් එක ගන්න පැඩල් ෂිෆ්ට් හම්බ වෙනවා. Tamanට ගියර්ස් කන්ට්‍රෝල් කරන්න පුළුවන්කම තියෙනවා. මේ තියෙන්නේ ගියර් වෙනුවට ගියර් පාවිච්චි කරන් තියෙන පැඩල් ෂිෆ්ට් එක තමයි. plus and minus විදියට අපිට මේ vehicle එකට හම්බෙලා තිනවා 8 mission 8 transmission gearbox එකක් හරි ඒකම කියනවා stream wheel එකේ සමහර ඔක්කොම කිව්වා මෙතන තියෙන option එකක් මේක සාමාන්‍ය අපිට stream wheel එක heat කරගන්න පුළුවන් ඔව් ඒක හරිම වැදගත් snow තියෙන යුරෝප් රටවල් වලට ලංකාවේ නම් always ඉතින් heat නේ ඒක නිකන් ප්‍රශ්න නෑ සමහර අපි පාවිච්චි කරන සමහර නිදිමතව කියනවා හා ඔය එකත් හොඳයි ඕකේ මේ තියෙන්නේ head up display එකක් මේ වාහනේ මෙතන තියෙන ඒතකොට මෙතන console එකේ නේ display එක තමයි හැබැයි එක version එකක dual display එකක් එන version එකකුත් තියෙනවා එතකොට මේ තියෙන්නේ අඟල් 10 දිග මේ display එක ඔව් single display එක ඒතකොට dual display කියන්නේ hybrid වෙනකොට මේක super charge කියන කැටගරි එකේ තියෙන vehicle එකක්. ඒක මෙතෙන් දින්නේ මේගොල්ලෝ සිංගල් එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. right. ඊට පස්සේ එකෙන් පල්ලේ අපිට අපි දන්නවා infotainment මේ හැම facility එකක්ම මේ touch කරලා අපිට යන්න පුළුවන් කමක් තියෙනවා. මේකේ main display එකේ තව මේගොල්ලෝ option දීලා තිනවා camera system එක. panoramic camera view එක. ඊට පස්සේ කියන්න ඕන මේකටම මේ company vehicle එකකින් අපිට දීලා තිනවා navigation system එකක්.
සීම් කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉන්බිල්ට් Wi-Fi එකක් තියෙනවා නේද? ඇතුලේ. හරි. එතකොට එකද ඕන කරන්න පුළුවන්. එකම පවර් අවුට් තියෙනවා ගණනාවක් 12 දෙනෙකුට මේක ඇතුලේ තමන්ගේ තියෙන ඩිවයිසස් පාවිච්චි කරන්න පුළුවන්. ලැප්ටොප් එක උනත් charge කරගන්න පුළුවන් facility එක දීලා තියෙනවා. Right. ඊට වඩා හරිම වැදගත් මේ climate control කරන්න පුළුවන් area එක තමයි මේ තියෙන්නේ. AC එක control කරගන්න මේ තියෙන්නේ ඒ facility. අතරම තවපොඩි දෙයක් කියන්න තියෙන මේ ගැන මේකේ සම්පූර්ණ ඩිස්ප්ලේ එක පාවිච්චි කරාට මේ නොබ්ස් ගණනාවක් දීලා තියෙනවා. මොකද අපි drive කරද්දි අපිට touch screen එකෙන් පාවිච්චි කරද්දි අමාරුයි. අපි අවධානේ icon tag එක වෙන තැනකට යනවා. ඉතින් අපිට පුළුවන් මේවා පාවිච්චි කරලා ඒක ටිකක් අපිට soft drive mode එකට යන්න. ඒත් එක්කම කියන්න ඕන මේ vehicle එකේ eco data කියලා system එකක් දීලා තියෙනවා. අපිට ඒක driving score එකක් කරනවා. Okay. Features ටික අපි ටක් ටක් ගාලා කියලා දෙන්න සූදානම් වෙනවා රසික. අපි නැවතු තැනින් පටන් ගමු. ඔසමර මම කලින් කිව්වා වගේ මේකේ vehicle එකේ driverට score එකක් කරනවා එයා. ඊට පස්සේ ඒක මෙතන indicate වෙනවා. ඊට පස්සේ තවශේෂ දෙයක් තමයි fuel efficiency එක මෙයා පෙන්වනවා. දැන් example එකක් විතර අපි මේ තියෙන්නේ අපි AC off කරොත් maximum fuel efficiency එකට යනවා එයා. AC අපි full කරපු ගමන් ඒක අඩු වෙනවා. ඊට පස්සේ screen wheel එක ඔන් ඔෆ් කරාම ඒක කරා. ඒ කියන්නේ ඔප්ෂන් එකකින් වැඩි වෙන්න ෆෝල් කන්සම්ෂන් එක අඩු වෙනවා. මේක තමයි ඒක අපිට ඔන් බෝඩ් කම්පියුටර් එකේ ලයිව් බලා ගන්න පුළුවන් ෆැසිලිටි එක දීලා තියෙනවා. ගුඩ්. රයිට්. ඒත් එකම සවුන්ඩ් සිස්ටම් එක මේගොල්ලෝ දිගටම පාවිච්චි කරන්නේ 19 ස්පීකර් සවුන්ඩ් සිස්ටම් එක 2 channel subwoofers දෙකක් එක්ක ඊට පස්සේ ඩයිනමික් රේන්ජ් එකේ මූඩ්ස් අපිට 6ක් දීලා තිනවා. ඔව්. ඒක normally vehicle normal range විදියටම එන විදියටම. ඔකේ. ඊට පස්සේ high descent control එක speed limit එක. මේක අපි ගොඩක් ඕගලන්ට range row ගැන අපි කතා කරද්දී පැහැදිලි කරලා තිනවා. ඕගලන්ට තියෙන එක එක terrain වල ඕගලන්ට ඕන විදියට ඒ technology එක තිනවා drive කරන්න. Right okay. මම එහෙමන ටග් ගාලා immediately comfortable normal තියෙන on road deck එකට යනවනම් මේ තියෙන mode එකේ ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්කමක් තියෙනවා. Snow slippery තත්ත්වයකට ලංකාවේ අපි ගත්තෝ වහින තත්ත්වයක් තියෙනවනම් අන්න එතනට යනවනම් ඔයගලන්ට පුළුවන් මෙන්න මේ mode එකට යන්න. Uneven surface එක ඔයගලන් යනවනම් ඒකම වුණොත් ඔයගලන්ට වාහනේ තියෙන technology එක පාවිච්චි කරන්න ඔයගලන්ට පුළුවන් මෙන්න මේ button එකට දාගත්තාම. ඊට පස්සේ ඔයගලන්ට මේ තැනට ආවම පතොක් ගහක එක මේ පෙන්වන icon එකෙන් ඔයගලන්ට sand එහෙම නැත්නම් වැලි සහිත මූදු එරලක අපි හිතමු යාල කැලේ ඇතුලේ වැලි දින පැත්තක යනවනම් ඩෙසර්ට් එක යනවනම් ඒකට ඒ ෆැසිලිටි ගන්න. මේ දේ තමයි ඇත්තටම uneven surface එකක් ඔයගලන්ට පෙන්න පුළුවන් ගොඩක් රළු බොරළු පන් මේ ගල් අතරින් යනවනම් ඒ කියන්නේ පොඩ පැද්දෙනල තත්යකට තියෙනවනම් වාහනේ මෙන්න මේ දෙයට යන්න පුළුවන්. ඊට පස්සේ ඔයගලන්ට හයි එන්ඩ් එකේ තියෙන දෙයකට යන්න පුළුවන් නම් මෙන්න මේ ලෝ ලෙවල් එකේ අපිට කඳු යන්න ඒ ෆැසිලිටි එක දීලා තියෙනවා. ආම්රෙස්ට් දෙකක් එනවා මෙන්න එකම ග්ලව් බොක්ස් එකක් මෙතන එනවා. ඒ වගේම එතන USB out එකක් තියෙනවා. එතකම කියනවා මෙතන සෙල්සියස් අංශක 5ක් වෙනකන් යන්න පුළුවන්. කූල් බොක්ස් එකක් අපිට දීලා තියෙනවා. කූල් බොක්ස් එකක්. ඊට පස්සේ තව මේකේ අපි කතා කරොත් තව එක ඔප්ෂන් එකක් තියෙනවා. colors 10කට interior change වෙන්න පුළුවන්. ඔව්. example එකක් විතර මේ තියෙන red විතර නම් ඕන color එක අපි select කරාම ඒක whole vehicle එකම change වෙනවා. right. sunroof එකට යන්න ගලෙන් දැන් තියෙන ලයිට්ස් මෙතන සෙට් එකක් තියෙනවා. හැබැයි මේවට ඕගොල්ල අපිට ස්විචස් නැහැ. අපිට ටච් කරාම ටච් ලයිට්ස් මෙතන ලයිට්ස් උනා තියෙනවා. ටච් කරපු ගමන් ඒවා ඔන් ඔෆ් වෙනවා. sunroof එක දීලා තිනවා fully open sunroof එකට ඒකම විදිහට panoramic sunroof එක driver passenger whole area එකම ඔයගලන්ට cover කරන්න පුළුවන් කමක් තියෙනවා. අපි ආපහු ඔයගලන්ට වහම් මෙන්න glass top එකක් තමයි තියෙන්නේ. මේ විදිහට cover කරගන්න පුළුවන්. vanity mirrors හම්බ වෙලා තියෙනවා driver passenger දෙගොල්ලොන්ටම. ඒකේ ඔන්න අපි වහගත්තා. ඕකේ ඒ ටික ඊට පස්සේ sun visors දෙකක් දීලා තියෙනවා. ඔව්. මේක එකක් මේ පැත්තට දැම්මම අනිත් දෙක අපිට ඉස්සරහට පාවිච්චි කරගන්න පුළුවන්. ආ ඕකේ. ඊට පස්සේ ඉස්සරහ holders දෙකක් අපිට පාවිච්චි කරලා දෙනවා. good
ඇත්තටම හරි ඊළඟ වටින දේ තමයි මේක driver වගේටම වැදගත්ම දේ තමයි ඊළඟ තමයි මේ කියන්නේ passengers ලටත් මේ හැමෝටම මේ facility එක මේ වාහනේ දීලා තියෙනවා ඇත්තටම අපි autobiography එක ගැන කතා කරද්දී ලොකු දේවල් ගැන ගොඩාක් කතා කරා rear passenger තියෙන facilities ගැන බයි නැකත් සෑහෙන දේවල් ටිකක් දිය කතා කරන්න පුළුවන් ටික එළිය වැඩියෙන් එන්න පොඩ්ඩක් බලමු වහල ඔහම අරගෙනම සුට්ටක් අපි කතා කරමු ස්ක්‍රීන් එකේ සයිස් එක කොච්චරද ස්ක්‍රීන් එකේ රිය දෙකේද ඔව් දෙකේ සයිස් එක 8 inches 8 inches ස්ක්‍රීන්ස් ඇවිල්ලා තිනා මේ දිනේ ක්ලයිමේට් කන්ට්‍රෝල් ෆැසිලිටි එක අපිට වෙන වෙනම මේක තමන්ට ඕන විදියට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්කමක් තියෙනවා මේ දිනේ ඒරියා එක මෙතන කන්ට්‍රෝල් ස්පාට්මන්ට් එකක් තියෙනවා ඔව් ඊට පස්සේ පිටිපස්ස ගැන කිව්වොත් පහසුවෙන්ම 3 දෙනෙක් අපිට යන්න පුළුවන්. ඔව්. 3 දෙනෙක් යන්න ඇති වෙලාවක arm rest එකක් දීලා තිනා cup holders දෙකක් එක තමන්ට අවශ්‍ය cup එකක් තියාගෙන යන්න පුළුවන්. මේ දිනේ remote control එක. මේ දිනේ අපිට පිට rear TVs දෙක operate කරන්න පුළුවන්. ඊට පස්සේ කියන්න ඕන අදර සමිරයි මේ long wheel base එකේ පිටිපස්සේ passenger ට තමයි සම්පූර්ණම ඒගොල්ලෝ ෆන්ක්ෂන් කරන්න හදලා තියෙන්නේ එයා ප්ලේන් එකක කැබින් ෆස්ට් ක්ලාස් කැබින් එකක තියෙන ෆීලින් එක ඒගොල්ලෝ දෙන්න තමයි මේ ගොඩාක් ඉඩ අපිට ලබා දීලා තියෙන්නේ හොඳ ලෙග් ස්පේස් එකක් දකින්න තියෙනවා රයිට් අපි එහෙම බහැලා ටග්ගාල එන්ජින් එකත් ඕගොල්ලන්ට පෙන්නලා අපි හරි එමනම් අපි බ්‍රේක් එකකටත් ගිහිල්ලා බ්‍රේක් එකෙන් පස්සේ අපි සම්බන්ධ වෙමු පොඩි බ්‍රේක් එකක් කරගන්නවා